යුගයෙන් යුගයේ කිරුලින් කිරුල බබලුණු තෙදවත් පුරවරය මහනුවරයි. අතීත අභිමානයේ රැස් ධාරාවන් තවමත් විහිදාලන කඳු රටට අද අපි ආවා. ඒ යෞවන සිහිනයක අභිමානයද සමගයි. මහනුවර කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම පළාතේ තරගකරුවන් රැසක් අද පළමු වටේට එක්වී සිටිනවා. ඔවුන්ට ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 අභියෝගය, තරගකාරීත්වය සහ සුවිසල් බව දැන් දැන් හොඳින්ම දැනෙන්න පටන් අරන්. ඒ නිසා මූන් අලුත් හඬ පන්නරයක් සමගින් අද පළමු වටේට ඉදිරිපත් වනවා නිසකයි. අරමුණක් සාක්ෂාත් කරගන්න ඒ වෙනුවෙන් සෑහෙන්න කැපවෙන්න වෙනවා. අපි දෙරණ ඩ්‍රීම් ස්ටාර් 8 වැනි වීර චාරිකාව ආරම්භ කරා. මුරු රට පුරාම ඉන්න යවුන් ගායන දක්ෂතාවයන් හොයාගෙන අපි යනවා. අපි අද ඇවිත් ඉන්නේ කන්ද උඩ රට පුරවරේ, සෙන්කඩගල පුරවරේට. ග්‍රෑන්ඩ් කැන්ඩියන් හොටෙල් පරිශ්‍රයේ පැවැත්වෙන මූලික හඬ පරීක්ෂණයන් වලින් තෝරා ගන්න වන තරංකරුවන් මූලික හඬ පරීක්ෂණයෙන් පළමු තරඟ වටේට තේරෙනවා. මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර්. ප්‍රවීණ පරිණත විනිශ්චය මණ්ඩලය ඉතා තීක්ෂණව සෑම හඬක්ම විභාග කළා. මූලික හඬ පරීක්ෂණයේ සාධන මට්ටම ජයගත් තරඟකරුවන් මූලික වටේට තෝරා ගත්තා. තරඟකරුවන්ට තම හඬ පිළිබඳ නිවැරදි තක්සේරුව ලබා ගන්න හොඳම තැනක් බවට මූලික හඬ පරීක්ෂණ අවස්ථාව පත් වුණා. මේ මූණු ටික දැක්කම නම් තේරෙනවා මොකක් හරි ලොකු සන්තෝෂයකින් ඉන්නේ කියලා. මොනවද දෙරණ ඩ්‍රීම් ස්ටාර් වලින් ඔබ ලබා ගන්න හදන්නේ? ඔයාගේ ජීවිතේට තරුවක් වෙනවට වඩා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකට ඇවිල්ලා. ඒකේ තියෙන අත්දැකීම අපේ ජීවිතේට ගන්න. ගොඩක් බලාපොරොත්තු තියාගෙන මගේ දක්ෂතාවයට ඉතින් උපරිම සාධාරණයක් ලබා ගන්නවා. ලොකු තරුවක් වෙන බලාපොරොත්තු තියෙනවා. රටේ ජනප්‍රිය කෙනෙක් වෙන්න අදහසක් තියෙනවා. හීන තියෙනවා ගොඩක්. ඒ හීනස්ස එක හීනයක්. ගෙදර කට්ටියගේ ආසාවක් තියෙනවා. මේ කට්ටිය ආසාවක් තියෙනවා, අඳුන කට්ටිය ආසාවක් තියෙනවා, මට ආසාවක් තියෙනවා තව ටිකක් ඉස්සරහ යන්න. සංගීත ශාස්ත්‍රයේ ඉහළ ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. වෙන තැනක වලට යන්න කියලා කිව්වා කට්ටියත් මේ මං ඩ්‍රීම් ස්ටාර් එකට තොරගත්තා. පළමු තරඟ වටේට තේරුණු යෞවනයන් අද තවත් වටයකින් තම සිහිනයට ලං වෙන්න සූදානම්. බලාපොරොත්තු කියන්නේ තමන් පරණය කළ යුතු දෙයක්. තමන් නගින්න ඕනේ කන්දක්. පරණය අවසානයේ සිහින විමන 8 වැනි වරටත් ඔබට සුඛිත මුදිත තරු ජීවිතයක් ලබා දෙන්නට අපි සූදානම්. මහනුවර පැවති මූලික හඬ පරීක්ෂණයන් වලින් තේරුම් ලැබූ තරංකරුවන් ප්‍රථම තරඟ වටේට අද දවසේදී මුහුණ දෙනවා. ඔවුන්ට සංගීතය සපයනවා ලසන්ත කාර්යවසම් ප්‍රමුඛ ශික්ෂා සංගීත කණ්ඩායම. ඒ වගේම අපගේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය අද දවසේ ඒ තරංකරුවන් සඳහා විනිශ්චය ලබා දෙනවා. ඔබ තිදෙනාවම ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. හොඳයි, එසේනම් අපි ආරම්භ කරමු ප්‍රථම තරඟ වටය. ප්‍රථම තරඟ වටේ මධ්‍යම පළාතින් මුලින්ම තරඟ වදින තරංකරුවා පිළිගන්න මේ කසුන් හර්ෂණ. දැන් කිසි දිනේ
විශේෂත්ව මම දුටුවේ ඔබ වේදිකාවට බය නැති තරඟකරුවෙක්. ඉතින් මම හිතන ඔබ අර මුල් කොටස හැරුණකොට ගීතේ අනිත් කොටස් සාර්ථකව ගායනා කරා. මම කැමතියි ඔබට ඉදිරියට යන අවස්ථාවක්. Thank you sir. මට හරි පුදුමයි මේ ආරම්භයේදීම කසුන් හරියට මේ වේදිකාව හොඳටම පරිහරණය කරා. ආරම්භයේ පොඩි අස්ථාවර වීමක් තිබුණා ශ්‍රුති එහාට මෙහාට වීමක් තිබුණා පටන් ගැනීමේදී හැබැයි ඉතුරු කොටස් ටික ඉතාමත් ස්ථාවරව ගායනා කරා. ඉතින් මම කැමති අද දවසේදී කසුන් ඊගව තරඟයට යනවට. Thank you madam. කසුන් වේදිකාව සම්බන්ධව ඔබ ඉදිරිපත් කිරීම සම්බන්ධව වේදිකාවට ඉතාම විශ්වාසනීයත්වය ඇත්තටම මාත් පිළිගන්නවා. හැබැයි මං හිතනවා ඔබේ පටන් ගැනීමේ තිබුණු ඒ අස්ථාවරත්වය දිගටම බොහෝ තැන්වල පැවතුණයි කියන එක. මගේ අදහස නම් මේ තත්ත්වය ඊළඟ වටයකට යන්නට ප්‍රමාණවත් නැහැ කියන එකයි. අසුන්ගේ ගායනයට විනිශ්චය මණ්ඩලයේ දෙදෙනෙක් කැමැත්ත පළ කරනවා. ඒ වගේම නාදික ගුරුගේ මහත්මයා එතරම්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් දෙකට එක අනුපාතය යටතේ කසුන් දෙවන වටේට සුදුසුකම් ලබනවා. මම සූදානම් තවත් තරං කරුවෙකුට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ සුදත් ගයන්ත. Mom.
හෙමයි දැන් මේ ඔයාට ඉතාමත් ගැඹුරු කටහඬක් තියෙනවා. හැබැයි සුදත් මේ ගායනාවේදී මුල සිටම අග දක්වාම දැන් අග ඉවර කරන අවස්ථාවවලදී ශෘතිය අස්ථාවර වීම වුණා. ශෘතිය අස්ථාවර වීම වුණා. හැබැයි ඒ අතරමැදත් ගීතයේ අතරමැදත් අස්ථාවර වීම වුණා. හැබැයි එහෙම අඩුපාඩුවක්ම හදාගනී කියන විශ්වාසය මත මම හිතනවා ඊගා වටයට යන්නට මම කැමැත්ත දෙනවා කියලා ඔයාට. ඒක ගායන තුල මතුනේ අලාච් මොහිදින් බෙක්කින ගායන ශිල්පියාගේ හඬ සහ ඒ ගායනය. අපිට මතක් වෙන්නේ ඒක. ඉතින් ඔබ හඬයි ඒ ඔහුගේ ගායන ශෛලිය. සමහර විට ඔබ ඔහු ගන්න අර බර කරන තැන් ඔබ ඒ වගේ බර කරන්න ගිහිල්ලා ඒ එතෙන්ට අපි ඔය හිත යොමු කරනවා. මගේ තීරණය 50-50. අතනම සුදත් දැන් මේක අර මුල් ගීතේ අච්චුවක් වගේ මට ආවනේ. ඒක තවදුරටත් ඒ විදිහට අහන්න අවශ්‍ය නැහැ අපිට මේ යුගයේදී. ඒකට තව නිර්මාණශීලී ලෙස ඒකේ හඬින් කොහොමද ඔබ මේ හඬ ගේන්නේ? ස්වර වෙනස් කිරීම නෙවෙයි. නමුත් ඔබ හඬින් කොහොමද නව අර්ථකථනයක් දෙන්නේ ඔබේ හඬින්? මේ මේ තත්වයන් සියල්ල දැන් සමිත සහෝදරිට කිව්වා මේ ශ්‍රුති අස්ථාවර වීම තිබුණායි කියලා. ආ එතකොට ওই තත්වයන් සියල්ල සලක බැලුවාම ඇත්තටම මට හිතෙන්නේත් ඔයිට වඩා හොඳ තරඟයක් දෙල ඉදිරියට යන්න ඕන කියන එකයි. මගේ අදහස ඔබට ඊළඟ වටේට යන්නට අමාරු වෙනවා.
ඒ කියන්නේ සුදත් තරඟෙන් ඉවත් වෙනවා. විනිශ්චය මණ්ඩලයට කෙසේ වෙතත් මගේ කනට නම් ප්‍රථම තරඟ වටේට ඒ ගායනය හොඳට ඇහුණා. කෙසේ වෙතත් ඒකෙන් පැහැදිලි වන්නේ මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟේ විනිශ්චය මණ්ඩලයේ ඉතා තියුණු ලෙස මේ තරඟකරුවන්ගේ ගායන දක්ෂතාවයන් දිහා බලන වගයි. හොඳයි. තවත් ගායන දක්ෂතාවයන් බලාපොරොත්තු වන්න මේ කෙටි විරාමයෙන් අනතුරුව රංජිත් සිටින්න මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8. අපි රට පුරා මූලික හඬ පරීක්ෂණයන් පැවැත්වුවා. මූලික හඬ පරීක්ෂණයන් වලින් ප්‍රථම තරඟ වටේට සුදුසුකම් ලැබපු තරඟකරුවන්ගේ ගායන දක්ෂතාවයන් අද දවසේ ප්‍රධාන විනිශ්චය මණ්ඩලය විනිශ්චයට ලක් කරනවා. අද දවසේ ගයන්නේ මහනුවර මූලික හඬ පරීක්ෂණයෙන් ප්‍රථම තරඟ වටේට සුදුසුකම් ලැබූ තරඟකරුවන්. මම කැමති තවත් තරඟකරුවෙකුට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ HM ලක්ෂාන්. ලක්ෂාන් මේ ගායනය ඇත්තටම පෙන්වන්නේ අපිට යන්න පුළුවන් දුර ප්‍රමාණය. ඔව්. ඊළඟ වටේට අනිවාර්යයෙන්ම. Thank you. ලක්ෂාන් මේ විදිහට ගායනා කරොත් මේ තරඟෙන් සෑහෙන දුරක් යන්න පුළුවන්. ඉතාමත් හොඳයි. පළවෙනි වටේට ඉතාමත් හොඳයි. මම සෑහෙන කැමති ඔබේ ගායනයට. සුබ පතනවා. අවු ලක්ෂාන් ලබ අපි හොයන්නේ ඩ්‍රීම්ස්ටා තරඟේ මෙවැනි දක්ෂතා තියෙන තරඟකරුවන්. ඉතින් ඔබට මේ ශෛලිය හොඳින් ගායනා කරන්න පුළුවන් වගේම තවත් විවිධ ශෛලීන්වල ගීත අපිට ඉදිරි කාලයේදී අහන්න ලැබෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජය වේවා. Thank you. තරඟකරුවන් තිදෙනෙකුගේම ගායන දක්ෂතාවයන් අපි රසවින්දා. අපි අවස්ථාව ලබා දෙමු කාන්තා පාර්ශවයට. පිළිගන්න මේ මන්දිරා ජනනී. Thank you.
මන්දිර මේ මම හිතනවා තරංගයකදී තරංගකාරීත්වය මේ ගීත තුළ ඔබට ඒ තරම් ලොකුවට පෙන්වන්න බැරුණා කියලා විශේෂයෙන්ම අපිට මේ ඔබගේ කටහඬ පැහැදිලිව ඇහුනේ නැහැ ඒක ඔබගේ වචන මට එකක්වත් පැහැදිලි වුණේ නැහැ මොකද්ද මේ ඔබ කියන්නේ කියලා තනුව නිකන් උඩින් ගායනා කරන ගතියක් තිබුණා නමුත් අර ගීතයට ඕන කරන ගුණාංග ටික ගීතය තුළ තිබුණේ නැහැ කියන එක තමයි මට හිතුනේ. ඉතින් මට නම් හිතෙන්නේ ඔබට ඉදිරියට යන්න මේ ප්‍රමාණවත් මදි කියලා. මන්දිරා ඇත්තටම මේ කීති සර් කිව්වා වගේ වචන එකක්වත් පැහැදිලි මදි. ඉතින් මට හිතාගන්න බෑ ඇයි ඒ කියලා ඔයා මේ ඔයාට ගායනා කිරීමේ හැකියාවකුත් තියෙනවා නොහැකියාවකුත් තියෙනවා. 50-50 ඉන්නම් අපි බලමු. මන්දිරා ඒ කාරණා දෙකමටම මම එකඟයි. මීට වඩා තරඟකාරී ලෙස මීට වඩා හරියටම ටක්කෙටම හරියටම ස්වර මත හරියට පැහැදිලි ලෙස ගැයිය යුතුයි. ඔබට මා ශුභ පතනවා නමුත් ඊළඟ වටේට යන්නට බැරි බවයි මගේ සලකන්නේ. විනිශ්චය මණ්ඩලයේ කැමැත්ත මන්දිරාට ලැබෙන්නේ නැහැ. එනිසා මන්දිරාට තරඟයෙන් ඉවත් වන්නට සිද්ධ වෙනවා. මීළඟ තරංකරුවන්ට මොන වගේ ඉරණමක් විනිශ්චය මණ්ඩලෙන් ලබා දෙයිද? ඔව් සූදානම් තවත් තරං කරුවෙකුට වේදිකාව බාර කරන්න. පිළිගන්න. මේ විරාජ් විමල සූර්ය. Oh, no.
විරාජ් මම යම්කිසි දෙයක් ඔයාලට කියනවා හැබැයි ඒ දේ මම ගොඩක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් මේ විදිහට ගායනා කරොත් අවසානයේ දක්වාම යන්න පුළුවන් මේ ගායනය ඉතාමත් මේ පළවෙනි වටේදී මෙවැනි ගායනයක් ඔයා ඉදිරිපත් කරා කියන්නේ අපේ ප්‍රේක්ෂකයොත් පුදුම වෙයි. ඒ පුදුම වෙන දේ ඉදිරියටම ගෙනියන්න. මොකද දක්ෂයාට දක්ෂතන අනිවාර්යම ප්‍රේක්ෂකයන් අනිවාර්යම දෙනවා. ඒ හින්දා මේ දක්ෂතාවය හැමදාටම රැඳේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. Thank you. විරාජ් ඇත්තටම ඉතාම හොඳ ගැයුමක්. විශේෂයෙන්ම ඔබ දන්නවා ඔබ ගායන ස්වර මොනවද? ඔබ ඒ ස්වර හැම එකක්ම අත නොහැර ගායන බව පේනවා. ඒ කියන්නේ හැම ස්වරයකම තියෙන වටිනාකම ඔබ දන්න බව පේනවා. මම හිතනවා ඔබ පැහැදිලි මේ දක්ෂතාවයත් එක්ක බොහෝ දුරක් යා යුතු තරුණයෙක්. ඔබ ශුභ පතනවා ඊළඟ වටේට අනිවාර්යයෙන්ම ඔබ. Thank you sir. අවසාන මහා තරගයේ අවසන් තිදෙන අතර ඔබ දකින්නට කැමති. ජය වේවා. ඉතා හොඳ ප්‍රතිචාර විරාජ් ලැබෙනවා. සුපතුම් විරාජ්. මම සූදානම් තවත් තරංකරුවෙකුට වේදිකාව බාර කරන්න. ඔහුට වේදිකාව බාර කරන්න මං හරි කැමතියි. ඒකට හේතුව තමයි මේ. ඔහුගේ නම අකිල දේවුෂාන්. වැඩටික ඔක්කොම හොඳයි. ඔයා ඉතාම සැහැල්ලුවෙන් පහසුවෙන් ගීතේ විඳිමින් ගායනා කළා පවා. හැබැයි ශෘතිම අර්බුදයක් තියෙනවා සහ හඬ ගැන. මං 150 ගෙන්නේ. Thank you sir. අකිල ඒ ශෘති අස්ථාවරෙමින් තිබුණා තමයි. හැබැයි මම හිතනවා මේ ප්‍රමාණය ඊගාව පටයට යන්නට ප්‍රමාණවත් කියලා මම කැමති ඉදිරියට යවන්න ඔයාව. Thank you ma'am. අකිලගේ ගායනය තුළ
මම දැකපු දේ තමයි ඔබ තුලින් මට දිස් වෙනවා යම්කිසි තරු ලක්ෂණ. ඔය සුති ආබාධය හදා ගන්න පුළුවන් සජීවී ගායනයක එවැනි සුළු සුති ආබාධ තියෙන්නට පුළුවනි. ඉදිරියේදී අපිට තව තව දේවල් ඔබගෙන් දැක ගන්නට පුළුවන් වේවි යන බලාපොරොත්තුව මත ඔබව ඉදිරියට ගෙන යන්න මම කැමතියි. අනිවාර්යයෙන්ම සර්. Thank you. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාම. එළිවෙන ජාමට අපි කැමතියි ඔබගේ හොඳ හොඳ නැටුම් බලන්න. විනිශ්චය මණ්ඩලයේ අදහස වෙනවා ඇත්තේ කෙටි අදහස. අකිලට මට වගේම දාංගලේ තියෙනවා කියලා. කෙසේ වෙතත් ලබා ගන්නවා කෙටි විරාමයක් රංජි සිටින්න. මේ දරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 8. මධ්‍යම පළාතෙන් මේ වන විට අපි තරු ගොඩාක් දී කරලා තියෙනවා. කියන සන්තෝෂයි අද ඒ තරු ලංකාවේ ජනප්‍රිය හඬවල්. මේ තරඟ වාරයේදීත් අපි ඒ තරු එකතුවට තවත් තරු එකතු කරාවේ. මම සූදානම් තරංකාරියකට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ නර්මදා ජයමහා. නටන්නත් දක්ෂයිද? ටිකක් පුළුවන්. ටිකක් පුළුවන්. එහෙනම් පොඩ්ඩක් නටන්න පෙන්වන්න අපිට. දැන් මේ වෙලාවේ. ආ නෑ බොරුවට කිව්වා. නැස පුළුවන්. පුළුවන්? ඕන්නේ. එපර. ආ එහෙනම් අර ඒ මියුසික් එකටම නටමුද? ආ බෑ. බලාපොරොත්තු වෙන නර්මදාට ඉදිරියට යන අවස්ථාව සැලසුනොත් තවත් මේ වගේ රංගන ගීතයක් සමගම දකින්නට ලැබෙවි කියලා නේද කියලා අනිවාර්යයෙන්ම මගේ කැමැත්ත තියෙනවා
කැමතිද පස්කල් මහත්මයා කැමතිද නර්මදාව මීළඟ තරඟ වලට යවන්න අනිවාර්යෙන්ම මම කැමතියි මොකද හේතුව හැබැයි මේකේ නර්මදාගේ දුර්ලභකම මන් දුටුවේ මේ ශ්‍රුති පිළිබඳ අවස්ථාවර විමින් ගීතේ පුරාවටම තිබුණා නමුත් ඇයට හොඳ දක්ෂතාවයක් තියෙනවා ගායනා පිළිබඳව මේ තෝරාගත්ත ගීතයත් හොඳයි ඒක නිසාම මම කැමති නර්මදාට ඉදිරියට යන අවස්ථාව සලසන්න thank you sir thank you very much නර්මදා ත්‍රම නර්මදාට හොඳ දක්ෂතාවයක් තියෙනවා. හැබැයි නර්මදා ඒ දක්ෂතාවය පොඩ්ඩක් ගිලිහෙනවා මේ ගීතේ තියෙන අලංකාර ඔයා තවත් වැඩිපුර ගන්නවා. ඕනම ගීතයකදී අනවශ්‍ය අලංකාර ගායනා කරොත් ඒ ගීතයට හානියක් සිද්ධ වෙනවා. ඒ හින්දා ශ්‍රුති ආස්ථාවර වීමුත් වුණා. හැබැයි කොහොම වුණත් නර්මදාගේ දක්ෂතාවය මට ඊට වැඩිය ඉහළින් දුටුවා. මං හිතනවා මේ ප්‍රමාණය ඊගාව වටේට යන්නට ඇති කියලා. මං හදවතින් සුබ ප්‍රාර්ථනා කරනවා. රාජික දුර්ගේ මහත්මයාගේ අදහස්. ඔව්. ඇත්තටම මේ ඒ කාරණාව මම තරයේ මේක ගැන අලංකාර ඒ නිශ්චිත මාත්‍රා ගාන තුල ඔබ ගන්න සොර අලංකාරයන් ටික දෙගුණ කළාම අපිට ඒකට කියන්න වචනයක් හැදෙනවා ඩබල අලංකාර. අලංකාර දෙගුණ කොට ගැයි. ඒක නිකන් අර අති උත්සවකාරී ලෙස ජීවත් වෙනවා වගේ. Tamanta නැති මුදල් වලට තමන් ජීවත් වෙනවා වගේ. අපරාධ ඊට පස්සේ ණය වෙනවා. දැන් ওই ස්වර ණය වුණා. එමු නැත්නම් මේ මාත්‍රා ගාන ඔබ ණය වෙලා ඉන්නේ දැන්. ඉතාලම හොඳට ගයන බලව හැබැයි ගීතේ නම් ගැයුන්නේ නැහැ. ඒ කියන්නේ මුල් ගීතේ නොගයනවා කියන එක නෙවෙයි. ඒ ගීතේ ඔබ සාධාරණයක් ඉෂ්ට කළේ නැහැ කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ පුළුවන්කම තියාගන්න. මම කියන්නේ ඔබට 50% ඒ නිසා ඔබට දිය හැක්කේ මගේ තීන්දුව. අපරාධේ ඔබ ඉතාම හොඳට ගයන්න පුළුවන්කම තියාගෙන වැඩිපුර ඔබ මේ ගීතය වැඩිපුර වියදම් කළා. ඒකයි මගේ අදහස. නර්මදා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ තරංගයෙන් ඔබ ඉදිරියට ගියාද? ඉවත් වුණාද? ඉවත් වුණා? නාදික ගුරුගේ මහත්මයාගේ අදහස නැති වුණා කියන්නේ ඉවත් වුණාම නෙමෙයි. තරංගයෙන් ඉදිරියට යනවා. ලංකාවට ප්‍රබුද්ධ තරු නිර්මාණය කරන යාන්ත්‍රණය තමයි අපේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් විනිශ්චය මණ්ඩලය. ඉතින් ඔවුන්ගේ විනිශ්චයෙන් ඉදිරියට යන තරඟකරුවන් සියලුම දෙනා වාසනාවන්තයි. මම කැමති තවත් තරඟකරුවෙකුට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ ප්‍රියාන කලන්සූරිය. සිතිත්
ප්‍රියංග මේ ගායනයේදී 50% තමයි මම ඉන්නේ. මොකද ඔයාට ගායනා කරන්නට හොඳ හැකියාවක් තියෙනවා. ඒ අලංකාර ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. සමහර තැන්වල මේ අලංකාර වැඩිපුර ගායනා කරන්නට ගිහිල්ලා ඒ අලංකාර අස්ථාවර වීම වෙන අවස්ථාත් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා මම එහෙම ඉන්නේ. බලමු. ප්‍රියංග මමත් අදහස් කරනවා ඔබේ අලංක මං කියන්නේ ඔබට ගායනා කිරීමේ හොඳ හැකියාවක් තියෙන බව පේනවා. සහ දැනෙනවත් එක්ක. ඔබ හොඳට සොර හඳුනාගෙන ඒ මතට යන්නටත් සමත් වෙනවා. හැබැයි සමහර තැන්වලදී ඉතාම බියජනක ලෙස ශ්‍රුතියෙන් ඔබටත් එනවා. මමත් ඉන්නේ 50%ක. ප්‍රියංගගේ මගේ අදහස ඔබ ගැන මේ ඔබට දක්ෂ ගායන හැකියාවක් තියෙනවා. ඒ වගේම වෙනස් වූ කටහඬක් තියෙනවා. හැඟීම් ප්‍රකාශය පිළිබඳව මම ඉතාමත් සතුටටපත් වෙනවා. හැඟීම් හොඳට ගන්න සහ ගීතයට ඕන කරන ඒ භාවයන් උද්දීපනය කරලා පෙන්වන්නට ඔබට ගායනය තුළ හැකියාවක් තියෙනවා. මේක ඇවිල්ලා සුවිශේෂී දක්ෂතාවයක්. මම කැමති 100%ක්ම ඔබ ඉදිරියට යවන්න. ගොඩක් ස්තුතියි සර්. ගොඩක් ස්තුතියි මඩක්. ගොඩක් ස්තුතියි. සියයට 50යි 50යි 100යි ඒ කියන්නේ ඡන්ද දෙකක් ලැබුණා වගේ තුනෙන් දෙකක් කියන්නේ ප්‍රියාන් අනිවාර්යයෙන්ම දෙවන තරඟ වටේට සුදුසුකම් ලබනවා යමු වෙනවා කෙටි විරාමයකට විරාමෙන් අනතුරුව තවත් තරංකරුවන්ගේ ගායන දක්ෂතාවයන් නරඹන්න මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 ඩ්‍රීම් ස්ටාර් ඔබ සූදානම් තවත් තරඟකාරියකට වේදිකාව බාර කරන්න පිළිගන්න මේ දුරේක්ෂා දිල්ෂාන්
සුරේක්ෂා ඔබ ගීතය හඳුනාගත් බව පේනවා සහ ගීතයේ අලංකාර ආදී තනුව යන විදිහ ආදී ගැන ඔබට අදහසක් තියෙනවා ඔබ විශේෂයෙන්ම අන්තරා පළමු අන්තරා කොටස ඉතාම හොඳට ගායනා කළා නමුත් එතනින් එහාට පටන් ගැනීම ඉඳලා යම් ආකාරයකට ශෘතියට ඉහළින් අධිශෘතික භාවක තමයි ඔබේ ගායනාව තිබුණේ ඉතින් මා හිතනවා මේ හැකියාව ප්‍රමාණවත් මදි කියලා ඔබට ඊළඟ වටේට යන්නට ඔබ ඔබේ හැකියාව සංවිධානගත කරගත යුතුයි. ඔබට තියෙන දක්ෂතාවය තව හරියටම සංවිධානගත කරගත යුතුයි කියලා මම අදහස් කරන්නේ. ඔබට සුබ පතනවා දුරේක්ෂා. Thank you. පුරේෂා මම හිතනවා මේ ඔයා මේ ගීතේ ඔයා ගායනා කරපු මුල සිටම අග දක්වාම ගායනා කරපු කොටස් වලින් ඔයා ගායනා කරේ යම් තාක් දුරට හරි විදිහට ගායනා කරේ අන්තරා කොටස විතරයි. මොකද ඒ හැම වෙලාවෙම ඔයා පටන් ගන්න කොටස අන්තරා කොටස ගායනා කරලා ආපහු මුල පටන් ගන්න කොටස ඒ දෙකම ඔයා ශෘතියෙන් බැහැරව තමයි ගායනා වුනේ. ඉතින් මේ තත්ත්වය මත මට අපහසු ඊගා වටේට තෝරන්න කනගාටුයි. ඇත්තටම දුරේෂට හොඳ මියුරු කටහඬක් තියෙනවා පැහැදිලි කටහඬක් තියෙනවා ගායනා කිරීමේ දක්ෂතාවයකුත් තියෙනවා අලංකාර ගායනා කර මුල් ගීතයේ ස්වභාවය ඔබ හඳුනාගෙන තිබුණා ඒ සියල්ලක් එක්කම ඔබ ශෘතියෙන් බැහැරවීම කොටසක තිබුණා ඒ නමුත් මගේ තීරණය නම් ඔබට මේ මට්ටමින් ඉදිරියට යන්න අවස්ථාවක් දෙන්න ඕන කියන එක මේ දෙපළගේ දැන් තීරණේ තියෙන්නේ ඔබට ඉදිරියට යන්න අපහසුයි කියන එක. ඒ අනුව ඔබට මගේ කැමැත්ත තිබුණත් ඉදිරියට යන්න අපහසු වෙනව නේද? මගේ අදහස ඇත්තටම ඒකයි. දුරේෂට තරඟෙන් ඉවත් වන්නට සිද්ධ වුණා. කෙසේ වෙතත් මම සූදානම් අවසාන තරඟ කරුවාට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ තිසරු ඉමංක.
Shula top ma kereng alaya, priti priti ve me me ma. Venu Shula top ma kereng alaya, priti priti ve me me ma. Sampat ta mangal ta, priti priti ve me me ma. Sampat ta mangal ta, priti priti ve me me ma. Rup viraj mohaniye, lulia alvano. Rup viraj mohaniye, lulia alvano. Nilamani se denayan sobana suragi alvano. Rup viraj mohaniye, lulia alvano. Itama vishishta gayane. My story, sir. Oh, mama, itamat kamathi ubey gayane ta. But idiri ranna kisu prashna yanna thibula. Kisaruta honda dakshatavayak thiyena. හැබැයි තිසරු මේ දක්ෂතාවය හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. මොකද මේ අලංකාර ගැනීමේදී සමහර තැන්වල ඒ අලංකාර ගැනීමේදී අස්ථාවර වීම වුණා. මම හිතනවා තිසරුට ඒක තේරෙන්න ඇති කියලා. මම හිතනවා මේ හැකියාව ඊගා වටේට හොඳටම ප්‍රමාණවත් කියලා. හදවතින් සුබ පතනවා. කොහොම ස්තුතියි. තිසරු ඇත්තම ඔබට ඉතාම හොඳ ගැයුම් හැකියාවක් තියෙන බව ඉතාම හොඳ හඬක් තියෙන බව පේනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඔබ හැකියාව තිබිලා මදි ඒක හරියටම ඒත්තු යන ලෙස හරියටම ඒත්තු යන ලෙස පෙන්වන්නට ඔප්පු කරන්නට අභියෝග කරමින් මම ඔබට 50%ක් දෙනවා ඔබේ දක්ෂතාවයේ දකිමින්. මම කියන්නේ ඔප්පුුනේ නැහැ. තිසරු තරඟයෙන් ඉදිරියට යනවා. අද දවසේ විනිශ්චය මණ්ඩලය විශාල තරඟකරුවන් තරඟකාරියන් පිරිසක් මේ වේදිකාවේ විනිශ්චයට ලක් කරා. නමුත් ප්‍රේක්ෂක ඔබට නැරඹීමට හැකියාව ලැබුණේ එයින් කීප දෙනෙක් පමණයි. කෙසේ වෙතත් ලබන සතියේ තවත් පළමු වටේ තරඟයකින් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙමි. සමු ගන්නවා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. මේ යෞවනයේ සීන සබෑ කරන තාරකා පෙළහර. Derana Dream Star Season 8. Oh.
පියකරු හසුන් රකින්නේ සිහිනික සුවි පුල්ලු කුල් දරන් Selena, 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 Yuga Mother.